රටේ ඉන්න ඉතාම ජනප්‍රිය කඩවසම්ම රංගන ශිල්පියා විදිහට හේමා රණසිංහ හඳුන්වන්නට පුළුවන්. ඔහුගේ නිහතමානීකම නිසාම ඔහුගේ ජනප්‍රියත්වය නම් කිසිම අඩුවක් වී නැහැ. මේ දිනවල තිරගත වන කලම්බෝ චිත්‍රපටයේ ඔස්කාගේ චරිතයෙන් ඔබ හමුවට එන හේමා රණසිංහ ඔහුගේ අලුත්ම තොරතුරු ගැන වගේම කලම්බෝ චිත්‍රපටය ගැනත් කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. මේ දවස්වල කතාවක් යනවා මන් මාල කඩනවා කියලා. හේමාල් නම් මාල කඩන්නේ නැහැ. ඒත් ඔස්කා නම් මාල කඩනවා. ඔස්කාව හම්බ වෙන්නේ කලම්බෝ චිත්‍රපටයෙන්. ඔස්කා මාල කඩනවා කියනවටත් වඩා එයාව හරියටම අඳුරගන්න ඕනේ නම් චිත්‍රපටය බලන්නම වෙනවා. 2017 වසරේ මුල භාගයේ තමයි මේ චිත්‍රපටය ගැන අපේ කතාබහ ආරම්භ වෙන්නේ. අසම රන්දීල් ලියනගේ කියන්නේ අවුරුදු 21ක බදර යවවන තරුණේ. අසම මට කීපවතාවක් කතා කරලා අවසානයේ අපි මුණ ගැහුණා. අසමව මුණ ගැහෙන්න මට විශේෂ හේතුවක් වුණේ ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන හදාරලා ඒ ඔස්සේ වැඩක් කරන්න මහන්සි වෙන තරුණයෙක් නිසා. මට හිතුණා ඒ වගේ කෙනෙකුගේ හීනයකට පණ දෙන එක චිත්‍රපට කර්මාන්තයේ අනාගතයට ආයෝජනයක් වෙයි කියලා. නවකයන්ගේ අදහස් හරිම නම් ඒවා චිත්‍රපට මාධ්‍යයට මොන විදිහේ අත්දැකීමක් වෙයිද කියලා මට කුතුහලයක් තිබුණා. අපි මුණගැහිලා චිත්‍රපටය ගැන කතා කරලා අවසානයේ තීරණයක් ගත්තා මේ නිර්මාණයට මම දායකත්වය ලබා දෙනවා කියලා. ඒ විදිහට තමයි ඔස්කාගේ චරිතය මම බාරගන්නේ. නමුත් අපි මුලින්ම හමුණු දවසේ අසමට අමතක වෙනවා මට පිටපත දෙන්න. මගේ ගෙදර මේසයක් උඩ පිටපත තියලා ගිහින් මට පිටපත නොදීම ගැන ඇති උණු කුංචි අමනාපයක් එක්ක තමයි මම පිටපත කියවන්න පටන් ගත්තේ. නමුත් පළමුවෙනි පිටු දෙක තුන කියවගෙන යනකොට කතාව හරිම රසවත් කියලා මට තේරුණා. ඒ පිටපත ඔහු ලියලා තිබුණු විදිහත් හරිම රසවත්. මම හිතනවා ඒ චිත්‍රපටයෙන් ඒ රසවත් අත්දැකීම ප්‍රේක්ෂකයන්ට ලැබෙයි කියලා. මට චිත්‍රපටයේ ප්‍රවීණයෙක්ගේ හෝ නවකයෙක්ගේ කියලා වෙනසක් නැහැ. හැම චිත්‍රපටයකදීම මම අත්දැකීම් ගොඩක් එකතු කරගන්නවා. මම මීට කලින් ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කළේ. ජීවිතේ අපි සාර්ථකත්වයට යන්න ඕනේ නම් හැමදාම අවදානම් ගන්න ඕනේ කියන විශ්වාසයේ තමයි මම ඉන්නේ. ප්‍රවීණයන් එක්ක මම වැඩ කරලා තියෙන නිසා නවක අධ්‍යක්ෂවරයෙක් එක්කත් වැඩ කරන්න ඕනේ සහ ඒ අවදානම ගත යුතුයි කියලා මට හිතුණා. ඒක වෙනම අත්දැකීමක්. මම හැමදාමත් කියන්නේ චිත්‍රපටයක් ගැන සාමූහික ප්‍රයත්නයක්. කලම්බෝ චිත්‍රපටයේ රූගත කිරීම තිබුණේ කොළඹ නාගරික ලුම්පන් වටපිටාව ආශ්‍රිතව. ඒ වටපිටාවේ මේ වගේ චරිත අපිට නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. මේ කතන්දරේ ලියවිලා තියෙන ඔස්කා වගේ අය හැමදාමත් අපිට හමු වෙනවා. ඔස්කාගේ චරිතයම මට ගොඩනගන්න ඒ ඇත්ත චරිත සහ ඒ හැසිරීම රටා මට ගොඩක් උදව් වුණා. මට මෙම රංගනයට ප්‍රවීණයන් රැසකදීන් ඉතාමත් හොඳ සහයෝගයක් ලැබුණා. ධර්මප්‍රිය දෙයස්, රුක්මල් නිරෝෂ්, කුමාර තිරිමාදුර කියන්නේ ලංකාවේ දක්ෂ රංගන ශිල්පීන්. මේක සාමූහික වැඩක්. ඒ වැඩේදී මේ ප්‍රවීණයන්ගේ අදහස් ගුරුහරුකම් හැමදාමත් වගේ මේ චිත්‍රපටයේදීත් උපරිමයෙන් ලැබුණා. ඔවුන් සාමාන්‍ය ජීවිතයේදී ඔවුන් මගේ යාළුවෝ. ඒ යාළුකම් සහ ප්‍රවීණත්වය ඔස්කාගේ චරිතය ගොඩනගන්න මට උදව් වුණා. ඒ වගේම චිත්‍රපටයට දායක වුණු නවක රංගන ශිල්පිනී ශානිකා නිරෝෂණීවත් මතක් කරන්න ඕනේ. ඇයගෙනුත් මට හොඳ සහයෝගයක් ලැබුණා. ඇගේ අනාගතයටත් මම සුබ පතනවා. ඔස්කාට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් හොඳයි. ඒ වගේ කාලවක වානුවකදී චිත්රපටයක් බලන්න මිනිස්සු චිත්රපට ශාලාවට යාම මම ඉතාමත්ම අගය කරනවා. ඒක හොඳ ප්‍රවණතාවයක් විදිහට මම දකිනවා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම සතුටු වෙනවා චිත්‍රපටය ගැන. අපි මේ චිත්‍රපටය 2017 කළාට තවමත් චිත්‍රපටය පරණ නොවී තිබීම සතුටක්. ඒ සතුට මේ දවස්වල මම භුක්ති විඳිනවා. මේ දවස්වල සුනිල් ආරියරත්නයන්ගේ ක්ෂීරසාගරය කැළඹිණි චිත්‍රපටයේ රූගත කිරීම ආරම්භ කරනවා 22 වෙනිදා. මම ඒ චිත්‍රපටයේ රඟපාන්නේ කැරලිකාරයෙකුගේ චරිතය. ඒ සඳහා කුරුදු පුහුණුවීම් මේ දවස්වල කෙරෙනවා. දැන්ම විවාහ වෙන්නේ නැද්ද කියලා තමයි ගොඩ දෙනෙක් මන්ගෙන් අහන්නේ.
ඒ හැම දෙයකටම වෙලාවක් තියෙනවා. ඒක මොන වෙලාවද කියන්න බැහැ. විවාහය කියන තීරණය එසේ මෙසේ තීරණයක් නෙමෙයි. මැරෙන තුරාවටම එකට ඉන්න පුළුවන්, බොහොම ආදරයෙන් බොහොම උපේක්ෂාවෙන් යන්න පුළුවන් ගමනක් වෙන්න ඕන. ඒ ගමන යන කෙනාව හොයාගන්න එක ඒ තරම් ලේසි කියලා මම හිතන්නේ නැහැ. මේ මොහොතේ මට ඒක ගොඩක් අමාරුයි. ඒ නිසා මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා මට ආදරෙයි නම් මේකට මාව කොළඹවන්න එපා කියලා. එය සිදුවනවා නම් කාලයත් එක්ක සිදුවේ. මට ඕනේ එකිනෙකාට ගරු කරන්න, ආදරය කරන්න පුළුවන්, අපි අපි වෙලා ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. අපි බලමු ජීවිතේ මොකක්ද වෙන්නේ කියලා.